මැද්දෙන් හැමෝම හරි ප්‍රශ්නෙට යටින් පොතේ මැද්දෙන් හැමෝම අඳින තල දර්පණය ප්‍රශ්නෙට යටින් පොත මැද්දෙන් හැමෝම අඳින තල දර්පණය හරිද තල දර්පණයක් කියන්නේ ඉරක් නෙමෙයි මෙහෙම එකක් ඈ තනි ඉර ඇහෙන්නේ නැයි මල්ස ඇහුන්නේ නැහැ ඇහුන්නේ නැයි මල්ස එන්නේ නැහැ මට කරන්න පුළුවන් දේ මම ඔය කරන්නේ සමීත් කාටද මට කියන්නේ කැහෙන්නේ නෑ විමල්ෂ හරි අඳින්නක මැදින් හැමම තල දර්පණය ඉක්මනට पोत मैदे आंदी ने तला दर्पण रश्मिका अभी लाने दी रश्मिका अभी लाने दी आंदी ने हम पोत मैदे तला दर्पण अरे रश्मिका ये नहीं रश्मिका एविल नहीं रश्मिका एविल नहीं दिन हरी हरी अंदी पोत मैं तला दर्पण हरी इन पास तला दर्पण वस्तु सेंटीमीटर सेंटीमीटर पहाड़ी हरी हरी केली वेला सेंटीमीटर पहा के मन पे हरी हरी के लिए सेंटीमीटर पहाक मैनरा मनी डोने का अधीन ने बै हरी हरी के लिए सेंटीमीटर पहाक मैनरा तियान बरान वाला की वास्तु एक यानी पूरी लक्ष्य या हरी के लिए सेंटीमीटर पहाक मैनरा मैं इरादीन ने मम्मी वाला डर सेंटीमीटर पहाक मैनरा तियान बरान लक्ष्य हरी सेंटीमीटर पहाक मैंने लक्ष्य थी दें मुकद कराने आप ही पर एक एक पता ना किरण है आगे ना हरि एक का पता ना किरण है आगे ना मैं इरे हमें केलिंग तीन नो ने नाई की हिला तीला बै मैं उड़ीं गोड़ा की डोर ने मैं केलिंग इडक तीब बनाएंगे थी मैं तनी इडक तीब बनाएंगे हरि अमीन बारंड में है पता ना किरण है आ පතන කිරණයක් අඳින්න ඇඳලා ඒ පතන ලක්ෂයෙන් හරියට අංශ කණුව තියෙන විදිහට අඳින්න අභිලම්බය හරියට අංශ කණුව තියෙන අඳින්න බඳ අභිලම්බය හරි අභිලම්බයක් අඳින්න ඊට පස්සේ හැමෝම මේ කෝණය මැනගන්න කීයද කියලා ඉක්මනට कोणमाने तीयला मे कोणे इक्कियदि किल इक्कमन्न मेनगन्न कव कट्टे मनिन्न दन्नै कव कट्टे मनिन्न कव कट्टे मनिन्न दन्न मन नत्तन इपा कोण पिटपत् किरीम कियला दीला तियेनवनम गणितीय निर्माण यटते ए कट्टिय दन्नवनम ए विदियट करन्न नत्तन कोणमाने मेनला कोणमाने अरगन कोणे मेनगन्न හරිද කෝණේ මැනගන්න මැනගත්තද කීයද කියලා කෝණේ කීයද කියලා මැන්නද හරි ඒ අගයටම සමාන කෝණයක් මෙතන අංශක වාරට ආවේ 28 නම් හරි
28ටම සමාන කෝණයක්. වාල්ට එක එක ගයන් ඇවිල්ලා තියෙන මං කියනවා කියන්නේ 28ට සමාන කෝණයක් මේ පැත්තෙන් මැනලා එතනින් කෝණමානෙ මෙහෙම තියලා මනින්න 28ක් ඒක කළා ඒකේ ලකුණු කරගෙන අඳින්න පරාවර්තන කියලා. हाँ 26න් අඳින්න. හරි. අඳින්න පරාවර්තන කිරණ. कौन मानेंगे दानने के लामा इन्ना वाला क्या अंडे हरी द ऐंदा दे ओ ओ अरे इधर बस से तावत पतने किरणे का दिन में इतनी तावत पतने किरणे का दिन में इतनी ඒකෙත් ওই විදියටම අභිලම්බය ලකුණු කරා මෙතන කෝණය මෙන්නා මෙතන කෝණය මෙන්නා මෙතන මට නම් පොඩි කෝණයක් තියෙන අංශක 10ක් 10ට වැඩි 10ක් හරි අංශක 10ක් කියන්නකෝ 10ක් නම් අනිත් පැත්තට කෝණමානි තිබ්බා අංශක 10ක් මෙන්නා परावर्तन किरणे लाकुनु करा हरिद हरि දැම්මකද කරන්න ඕන දැන් ඔයාලා හරි ඒ ඇඳපු කිරණ දෙක පිටිපස්සට දික් කරන්න ඒ ඇඳපු කිරණ දෙක පිටිපස්සට දික් කරන්න दिक्करा वस्तु तीन तेन होयागन वस्तु तीन तेन होयागन दिक्करा वस्तु तीन तेन होयागन हरी वस्तु तीन तेन होयागन හරිද හොයාගෙන ඉවර වෙලා ඒ වස්තුවයි මෙච්ච ලොකු ලාතන ලක්ෂයක් යන මෙතන ලක්ෂයක් අමින්නේ වස්තුවේ ප්‍රතිබිම්බය මෙතන අපි ප්‍රතිබිම්බය හදිස්ස තනයි මේ තල දර්පණයේ අතර මේ දුර මෙන්න මේ දුර කීයද කියලා මනින්න මේ දුර කීයද කියලා මනින්න ඒ දුර මනලා අගේ මෙතන දාන්න කීයද කියලා अगे लकन कर लेके का टिके का क्या निन्ने अरे अगे लकन कर ला मटे एक मिनट है मैं फोटो एक आ ये वांड मैंने वाले फोटो या क्या तेरुन न तेरुने हम वम बला गंडे हरि और ना अभी आदि ना मुलीम
තලදර්පණයක් හරි කෙලින් ඇඳිලා තියෙන්න ඕන. ඔය තේරුන්නේ නැති අය අහපමදින්. තේරුන්නේ නැති අය. තලදර්පණයක් හරි කෙලින් ඇඳින් ඉක්මන. තේරුන්නේ නැති අය සහ වැරදුන අය ඔක්කොම අඳින්නකෝ තලදර්පණය හරි කෙලින්. තලදර්පණය හරි කෙලින් අඳින්න. හරිද? ඊට පස්සේ හරියටම සෙන්ටිමීටර් 15ක දුරින් සෙන්ටිමීටර් 5ක දුරින් සෙන්ටිමීටර් 5ක දුරින් ලකුණුක ලක්ෂ්‍ය වස්තුව लक्ष्य वस्तु हरिद ईट पास सेंटीमीटर भाग दूर लकन कर हरियट तीत ईट पास अदीन मेन मेतन मेतन एदवेन मगिन एदवेन मेक हरी एदवेन विधि अट හරියටම මේක උඩ පතනය වෙන පතන කිරණයක් එහාටවත් මෙහාටවත් යන්නේ නැතුව හරියටම මේක උඩ පතනය වෙන පතන කිරණයක් ලකුණු කරන්න කවුද ඉමල්ස හරි ඒත් බලන්න දෙවෙනි නේද තියෙන පතන කිරණයේ ඊස නැහැ ඊස් දාන්නේ කියේ හරිද ඊට පස්සේ මෙතනින් ලකුණු කරන්න අභිලම්බය හරියටම ලම්බකව අභිලම්බය ලකුණු කරන්න හරියටම ලම්බකව අභිලම්බය ලකුණු කරන්න හරිද අභිලම්බය ලකුණු කරගෙන මේ කෝණය කීයද කියලා මැනගන්න කෝණය මනින්නේ දන්නවද නැතිව ඉන්නවද කෝණය මනින්නේ දන්නේ නැතිව ඉන්නවද එළිය වෙන ඒශානි නුවන්ති नेत्रांजलि मेन्नद कोणे हरि ए समित वाट के मेती है हरि ए करला ने अभी मौका इस्तेमाल बलन पास हुंद ए करला मेतनावे अंशक 36 ना මේ පැත්තෙන් ලකුණු කරන අංශක 36ක් කෝණමාන මෙහෙම තිබ්බා අංශක 36ක් ලකුණු කරා මට දැන් ඒක කරන්න මෙතන කෝණමානයක් ගන්න බැරි නිසා මම වෙන වැඩක් කරනවා මේ වැඩේ තේරණා මේ විදිහට කරන්න හරිද ලකුණු කරන්න කොහොනේ කොහොනේ ලකුණු කරලා හරියටම මෙතනින් පටන් ගන්න විදිහට හරියටම මේ පොයින්ට් එකෙන් පටන් ගන්න ඕනේ හරියටම මේ පොයින්ට් එකෙන් පටන් ගන්න විදිහට අඳින්න බලන්න පරාවර්තන කිරණ හරියටම මේ පොයින්ට් එකෙන් පටන් ගන්න විදිහට අඳින්න බලන්න පරාවර්තන කිරණ
එන්දද හේෂානි නුවන්ති නේත්‍රාංජලි එන්දද ඔව් හරි දැන් මට කියන්න ඔයාලා හිතලා කවුරු හරි කමන්නේ පන්ති ඉන්න කවුරු හරි හරි ඇයි මේ කෝණේ අපි සමාන කරලා අඳින්නේ මොන හේතුව හින්දාද මේ කෝණේ සමාන කරලා අඳින්නේ ඇයි අපි කියන්න බලන්න මොකද්ද හේතුව පරාවර්තන නියම හින්දා පරාවර්තන නියම නිසා අපි ගන්නවා පතන කෝණය පරාවර්තන කෝණය සමානයි හරි දැන් තවත් කිරණයක් අඳින්න ඔය විදිහටම තවත් කිරණය මගේ නැඳිලා තියෙන ඉරි මේකේ මගේ අතින් මරු උඩ උඩන තියන්නේ හරි තවත් කිරණයක් අඳින්න බලන්න හරියටම පොයින්ට් එකෙන් එන්න ඕනේ මෙතන මේ ලකුණු කරපු තිතෙන්ම අපව එන්න ඕන වෙන කොහෙවත් තියෙන්න බෑ හරියට මේක උඩ පතණය වෙන්නත් ඕන මෙත්මිනි හරි උඩේకి අබිලම්බේ කඩේරෙන් අඳින්නේ හරි ඊට පස්සේ මෙතනත් අර කලින් කරපු සිද්ධියම කරන් අඳින්න බලන්න අබිලම්බය හරි අබිලම්බය හරිද එතනත් කෝණේ මැනගන්න කීයද කියලා ඒ කෝණේ මැනගෙන ඒ කෝණයට සමාන කෝණයක් දකුණු කරන්න පහලින් ඒ කෝණයට සමාන කෝණයක් කළා හරියට මර පොයින්ට් එකෙන් පටන් ගන්න විදිහට අඳින්න පරාවර්තන කියන්නේ හරිද මෙතන එනකම් පැහැදිලිද ඔයා පැහැදිලි වෙන කාර හැමෝටම පැහැදිලිද හේෂානි නුවන්ති නේත්‍රාංජලි ඔව් හරි ඊට පස්සේ මෙයාලා පතනේ වෙච්ච කිරණේ අපේ ඇස් වලට එන්නේ මේ පරාවර්තන කිරණ දෙක හොඳද අපේ ඇස් වලට එන්නේ පරාවර්තන කිරණ දෙක එතකොට ඒ ඇස් වලට එන කිරණ දෙක මේ පරාවර්තනේ වෙලා ඇස් වලට එන කිරණ දෙක තමයි අපි පිටිපස්සට දික් කරන්නේ මේ කිරණ දෙක දික් කරනවා පිටිපස්සට හරි හරි කෙලින් ඔය කිරණ දෙක පිටිපස්සට දික් කරනවා දික් කරපුවාම එකතු වෙන තැන තමයි ඔයාලගේ ප්‍රතිබිම්බය හැදෙන්න ඕන ඔයාලගේ ප්‍රතිබිම්බය හැදෙන්න ඕන හරිද දැන්
ඒක එකතු වෙන්න ඕන හරි මේ දැන් ඔයා මේ පහල තියෙන කිරණ දෙක දික් කරන්න පිටිපස්සට හරි කෙලින් දික් කරන්න හේෂානි මේ මේ කිරණ දෙක හරි කෙලින් පිටිපස්සට දික් කරන්න කොච්චර උඩ උඩ ගියත් කමන්නේ දික් කරන්න එකල මට ෆොටෝ එක ගවන්න මොකද්ද ඔයාගේ වැරද්ද කියලා බලන්න නුවන්ති නේත්‍රාංජලි බලන්න ප්‍රතිබිම්බේ දික් කරලා හැදෙන තැන මෙන්න මේ දුරයි කොච්චරද කියලා उत्तर ओम अभी मे रूपे हरियटमेंदन हरी मंग हरियटमेंदली हरियटमेंदन අපිට ප්‍රතිබිම්බය හැදෙනවා මෙන්න මෙතන වස්තුව තියෙනවා මෙතන. ඒතකොට මේක වස්තුව කියලා කියනවා අපි. හරි. මේක ප්‍රතිබිම්බය කියලා කියනවා. එතකොට හරි දර්පණයේ ඉඳන් වස්තුවට තියෙන දුර වස්තු දුර සහ දර්පණයේ ඉඳන් වස්තුවර තියෙන දුර වස්තු දුර සහ දර්පණයේ ඉඳන් ප්‍රතිබිම්බයට තියෙන දුර දර්පණයේ ඉඳන් ප්‍රතිබිම්බයට තියෙන දුර प्रतिबिंब दूर කියලා කිව්වොත් හරි දර්පණේ ඉඳන් වස්තුවර තියෙන දුර සහ දර්පණේ ඉඳන් ප්‍රතිබිම්බයට තියෙන දුර ප්‍රතිබිම්බ දුර කිව්වොත් මේක ප්‍රතිබිම්බ දුර මේක වස්තු දුර කියලා කිව්වොත් මේ දෙන්න අතර හරියට අඳපයට මේ දෙන්න අතර යම් සම්බන්ධතාවයක් හොයාගන්න පුළුවන් මොකක්ද ඒ සම්බන්ධතාවය මේ දෙන්න අතර සම්බන්ධතාවය මොකක්ද वस्तु प्रतिबिंब दूर हरी वस्तु सह प्रतिबिंब दूर सामान तलदर्पण परावर्तन प्रतिबिंबे लक्षण पलवीन अटन मेदेन अभी कियन वस्तु सामान दूर वस्तु दूरट समान दूर की तल दर्पणे पीटुपस्तमा प्रतिबिंबे पलवीन लक्षण हरि वस्तु दूरट समान दूर की तल दर्पणे पीटिपस्से प्रतिबिंबे पलवीन कारण पीटिपस्से मे वस्तु मे वस्तु प्रमाणयांतिक संसंदने करो प्रमाणयांतिकेन मुनादिकी अनुकूल वस्तु देके प्रमाणयांतिक संसंदने करो प्रमाणयांतिक कोहमद वस्तु देखे प्रमाण देखो हम प्रमाण अभी बलप अभी कण्णाड़ी अभी लोक वेलापेन पड़ी वेलापेन एना सामान हरि वस्तु सह प्रतिबिंब मुखदेन विशालत्व सामान लोक पड़ी वेलापेन हर तुरा पलवी लक्षण वस्तु दूरट सामन दूर की दर्पणे पिटुपस प्रतिबिंब सैदन लक्षण वस्तु सह प्रतिबिंब विशाल सामन प्रमाण सामन कन्नाडिया किसरा गील अभी हिटगत्ता अपे दकुन की कन्नाडी नागे वम अवनी कन्नाडीसरा गील हेमल मगे अरे कन्नाडीसर अभी हिटगत्ता मगे दकुन की मेक अतुलनाट वम හරි මගේ වම කියලා කියන්නේ මෙයාගේ ඇතුළින් කෙනාට දකුණ වම දකුණ මාරු වෙලා පේනවා මේ වම දකුණ මාරුලා පේන මොකද්ද අපි කියන්නේ වචනයක් කියන එකට අපි වම දකුණ මාරු වෙලා පේනවට අපි කියනවා හරි පාර්ශ්විකව අපවර්තනයේ වේ කියලා පාර්ශ්විකව අපවර්තනයේ තරල කිව්වොත් අපි ප්‍රතිබිම්බයක් ඒ කියන්නේ කණ්ණාඩි ඉස්සරහ ගිම කණ පිටර බේන්නේ ඔය කන පිට පේන එකට තමයි අපි කියන්නේ පාර්ශ්වික අපවර්තනය ලක්ෂණ තුනයි දෙන එකක් වස්තු දුරට සමාන දුරකින් දර්පණයේ පිටුපස ප්‍රතිබිම්බයේ සෑදී දෙවෙනි එක වස්තු දුරට වස්තු දුර සහ සෝරි වස්තුව සහ ප්‍රතිබිම්බය ප්‍රවිශාලත්වයෙන් සමාන වේ තුන්වෙනි එක ප්‍රතිබිම්බය පාර්ශ්වික අපවර්තනයේ වී ඇත දවම දකුණ මාරු වී ඇත ඔය තුන්වෙනි ලක්ෂණය හරිද ඊට පස්සේ ප්‍රතිබිම්බය උඩුකුරුද යටිකුරුද කියලා කියනවා උඩුකුරුද යටිකුරුද උඩුකුරේ කියලා කියන්නේ මෙහෙම තිබ්බ එකක් මෙහෙම පෙන්නුවොත් මේකට මොකක්ද අපි කියන්නේ මේ උඩුකුරුද යටිකුරුද කියන්නේ මෙහෙම තියෙන එක මෙහෙම පෙන්නුවොත් උඩුකුරුද යටිකුරුද කියන්නේ
ප්‍රතිබිම්බය උඩුකුරුයි උඩුකුරුයි හරි එතකොට ඒක අනිත් පැත්ත හැරිලා අපි ඔළුවෙන් හිටගෙන වුණත් ඒක යටිකුරුයි අපිට ෆන්නාඩි ඉස්සරහා ගියපුවාම ඔළුවෙන් හිටගෙන පේන්නේ හරි මේ විදිහට තිබ්බනම් ඒ විදිහට පේන හින්දා ප්‍රතිබිම්බය උඩුකුරු ප්‍රතිබිම්බය ලක්ෂණ දැන්න පහක් මං හිතන්නේ කතා කරා හරි එකක් කියන්න බැ වෙලාවමදී හරි ඉක්මනටම අපහු ග්‍රූප් එකේ තියෙන ලින්කෙන් හැමෝම සම්බන්ධ වෙන්න ඉක්මනට හරි